අපි ගොඩක් කාලවලට අමතක කරන කාරණාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ විවිධාකාර වශයෙන් ප්‍රහේලිකා විසඳගන්න නෙමෙයි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ, පටිසම්පාද, ආයතන ධාතු මෙන්න මේවා ලස්සනට ගලපගෙන නිරවුල් කර ගැනීම පිණිස නෙවෙයි ධර්මයේ තියෙන්නේ. ඒ පෙන්නපු කාරණාව නුවණින් විමසනකොට ප්‍රායෝගිකව සක්කාය දිට්ඨි දුරු වීමටයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දෙන්නේ ප්‍රතිඵලය අත්විඳින තියෙන්නේ ප්‍රහෙලිකා විසඳ ගැනීම නෙමෙයි ප්‍රායෝගිකව සක්කාය දිට්ඨි දුරු වීම. එහෙනම් මේ ධර්මයේ තුල අපට හසු වෙන්නට ඕන චින්තනය තමයි සක්කාය දිට්ඨිය දුරු වෙන චින්තනයක් මිස පංච උපාස්කන්ධය තේරෙන චින්තනයක් නෙමෙයි. ඕකද අපට අමතක වෙනවා. අද අපට අමතක වෙනවා මේ බුදුරජාණන් වහන්සේ දුන්න මාර්ගයේ සක්කාය දිට්ඨිය දුරු වීමේ චින්තනයක් සහ සක්කාය දිට්ඨිය දුරු වීම මාර්ගයකුයි තියෙන්නේ කියන එක අමතක වෙලා එක්ක මොනවා හෝ විග්‍රහයක් තේරුම් ගැනීම චින්තනයකට පමණක් යොමු වෙලා තියෙනවා. ඒ විග්‍රහය දුන්නේ කුමකටද කියන එක අමතක වෙනවා. ඒ විග්‍රහය දුන්නේ විග්‍රහය තේරුම් ගන්න නෙමෙයි, ඒ විග්‍රහය දුන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙන්න. එහෙනම් අපි මොන දේ ඉගෙන ගත්තත් ඉගෙන ගත්ත දේ කොච්චර නිගවුල් වුණත් ඒ තුලින් හසුරුවප චින්තන වැඩපිළිවෙලේදී සක්කාය දිට්ඨිය දුරු වෙන දෙයක් හම්බුනේ නැත්නම් බුදුරජාණන් වහන්සේ දුන්න දෙයක් අරගෙන නැහැ. ලෝකයේ යම් කිසි කෙනෙක් දුන්න විෂය නිර්දේශයක් විතරයි ඉගෙනගෙන තියෙන්නේ. එනිසා මේ ගැන හොඳට කල්පනා කරන්න. මේ බුදුවරු පෙන්වන ධර්මයේ ප්‍රායෝගික දෙයක්. බුදුවරු පෙන්වන ධර්මයේ හිතලුවක් නෙමෙයි. බුදුරු පෙන්වන ධර්මයේ ඔහේ තර්ක කර කර ඉන්න එකක් නෙමෙයි. බුදුරු පෙන්නපු ධර්මය මේ ලෝකේ සංකීර්ණ වූ විශ්ලේෂණයක් නෙමෙයි. බුදුරු පෙන්නපු ධර්මය ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂයම සත්‍ය දකින විට සක්කාය දිට්ඨියේ දුරු වෙන නිවන් මඟ වැඩෙන වැඩපිළිවෙල. ඉතින් මෙන්න මේක අපේ හිතේ හොඳට තියෙන්න ඕනේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ ඇයි කියන කාරණාව හොඳට හිතේ තියෙන්න ඕනේ. බුදු කෙනෙක් පෙන්වන ධර්මයේ කොහොමද කියන කාරණාව හිතේ තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් අපි ධර්මයේ තුලින් ලෝකෝත්තර මාර්ගය උපද්දවා ගන්න වැඩපිළිවෙලක් ඇති කරගන්නේ නැහැ.